හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ වැඩබ දුහසිත ගණනය කිරීම මම මේකට තෝරගත්තා ඔයාලගේ අභ්‍යාස මාලාවේ 15 වෙනි ගාන අපිට ආනයනය කළ පුද්ගලයෙකුට ගෙවීමට සිදු වූ වියදම් මෙසේ ආනයනික මිල රුපියල් ලක්ෂ 6යි මෝටර රථයේ බදු රහිත මිල රුපියල් ලක්ෂ 6යි අයකළු අයකළ තීරු බද්ද රුපියල් 4 ලක්ෂය ලක්ෂ 4 බලන්න වටිනාකම ලක්ෂ 6යි බද්ද ලක්ෂ 4යි හරිද දැනටම වාහනයේ ලක්ෂ 10ක් වෙනවා ගොඩබෑම් හා ප්‍රවාහන කුලිය රුපියල් 5000යි මේ සියලු වේදම් සඳහා 15%ක එකතු කළ අගය මත බද්ද වැඩ බද්ද දැක්කනි කිසිම හේතුවක් නැතුව කියන්නේ ඍජු හේතුවක් නැතුව බදු අය කරනවා අරගත්තු සියලුම වේදම් බාණ්ඩේ මිල කියන්නේ මෝටර රථයේ වටිනාකම තීරු බද්දට ප්‍රවාහන ගාස්තු ඒ ඔක්කොටම වැඩ බද්දක් අය කරනවා චුට්ටක් කීම නෙවෙයි 15%. මෝටර රථය සඳහා ඔය ඔහු වැය කළ මුළු මුදල සොයන්න කියලා තමා ගාන කියන්නේ. ඒතකොට අපිට සිද්ධ වෙනවා සියලුම වියදම් ටික මෙතන ලියන්න. හරිද? මෝටර රථයේ වටිනාකම රුපියල් 6 ලක්ෂයයි. ලක්ෂ 6යි. තීරු බද්ද ලක්ෂ 4යි. ප්‍රවාහන ගාස්තු රුපියල් 50000යි හරිද නම් මුළු එකතු කරමු 0.3යි 0.5යි එතකොට දැනට මෝටර රථයට වෙලා තියෙන 50000ක් දසලක්ෂ 50000ක් මුළු වියදම මේ වෙනකොට එහෙනම් බලමු වැඩ බද්ද 1,50,000ට එහෙම නැත්නම් දසලක්ෂ 50000ට 15%ක් ගණනය කරමු 1,50,000 නමුත් දසලක්ෂ 50000ට 15%ක් ගණනය කරමු වැඩි කරන්න 15 බින්දුවයි බින්දුවයි 15 5 5 5 කිතිරි 15 බින්දු බින්දුවයි 4 4යි 157,500 හරි එම නිසා ඔහු ගෙවූ මුළු මුදල කලින් එයාගේ වියදම් 1,50,000ට දැන් එකතු කරන්න වෙනවා 157,500. එතකොට දැන් වටිනාකම ඔන්න 1,207,500. තවදුරටත් යෝනි 12,007,500 බලන්න වාහනේ වටිනාකමනේ රුපියල් ලක්ෂ 6යි දැන් වටිනාකමට මොකද වෙලා තියෙන්නේ ඒ සියල්ලම බදු